අසනි යනවා මහීව බලන්න. අසනිට තප්පරයක්වත් මහී බලන්න තු ඉන්න බෑ. මහීට අසනීපයක් වුණොත් එහෙම ඒක අසනිට දරා ගන්න බෑ. අසනි ගොඩාක් මහී ගැන දුක් වෙනවා. එතෙන් අසනිට මහීත් එක්ක කතා කරන්න තු හිටපුවම හරියට නිකන් අසනිට උණ ගෑනවා වගේ. ඒක තමයි ඇත්තටම ආදරය කරන කෙනෙක්ගේ හදවතට දැනෙන වේදනාව. එතෙන් මහී බලන්න නැතුව අසරි කොච්චර දුකෙන්ද ඉන්නත්ද කියලා ඇත්තටම ආදරය කරන කෙනෙක්ට දැනෙනවා. කොහොම නමුත් අසනි යනවා. ඒ යන අතරතුරේදී අසේල සහ සේමිනි අසනිව හොයනවා කාමරෙත් නැහැ කියලා. මේ අතරතුරේදී අසනි ඉන්නේ මහීගේ ගෙදර. ඉතින් හැම තැනම හොයලා 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 අපසානට අසේලට මතක් වෙයිද දන්නේ නැහැ මහීලගේ ගෙදර බලන්න ඕනේ කියලා. එහෙම වුණොත් අසනි මහීලගේ ගෙදර ඉන්නකොට සේමිනි අසේලයි එහෙට ගියොත් එම මොනාගේ මොනා වෙයිද? ඇත්තටම යාළුවනේ මේ අසනිව එහෙම ඉන්නවා දැක්කොත් ආයෙමත් මහීටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම අසනිටත් හොඳටම බැලලා තමයි ආයෙමත් එක්ක වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අසේල මුතලාලි අසනිව ආයෙත් කාමරයට දාලා හිර කරයි. ඉතින් බලමු අපි මොකක්ද අද කතාවෙන් සිද්ධ වෙන්නේ කියලා.